සුබ දවසක් ඔයාලා හැම දෙනාටම. ඉතින් අද වෙනස්ම වීඩියෝ එකක් තමයි අරගෙන ආවේ. ඉතින් අපේ ගමට ගොඩාක් සතුට හිතෙන දවසක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි ආවේ. ඉතින් බලාගෙන ඉන්නකො මොකද්ද මේ සතුට වෙන්න තියෙන හේතුව මොකද්ද කියලා. අපේ ගම කියන්නේ ටිකක් පුංචි ගමක් විහිදුපුර කියලා තමා කියන්නේ. ඉතින් අපි දන්නවා ගමේ පන්සල කියන්නේ ගමට තියෙන ලොකුම ආශිර්වාදය. හැම ගමකම ඒක එහෙම තමයි. ඉතින් අපේ ගමේ පන්සලත් මිනිස්සුන්ට ලොකු ආශිර්වාදයක්. හැබැයි ඉතින් අපේ ගමේ පන්සල ඒ කාලේ ඉඳන් පැවතගෙන ආවේ ඉතාමත් අඩු සංවර්ධනයක් තියෙන පන්සලක් විදියට. ඉතින් මේක දියුණු කරන්න කියලා කවුරුත් ඉදිරිපත් වෙලා තිබ්බේ නැහැ ගොඩාක් කාලයක් යනකම්. ඒ නිසාම ගමේ පන්සල පාළුවට ගිහිල්ලා තිබෙන ගොඩක් අඩුවෙන් තමයි පන්සලට මිනිස්සු ආවගේ. කොහොම වුණත් දැන් පන්සල ඊට හාත්පසින්ම වෙනස් වෙලා ඔයාලට බලා ගන්න පුළුවන් කලින් පන්සල තිබුණු විදිය. මම මේ ෆොටෝස් වලින් ඔයාලට පෙන්නන්නේ මේ පන්සල කලින් තිබුණු විදිය. ඉතින් මේ මෙහෙම තිබුණු පන්සල තමා අද වෙද්දි වෙනස් වෙලා මිනිස්සුන්ට ප්‍රබෝධයක් ආලෝකයක් ලබා දීලා පන්සල හිත නිවන තැනක් බවට පත් වෙලා තියෙන්නේ. මේ කාලේ ඉඳන් පන්සලට තිබ්බ ලොකුම අඩුපාඩුවක් තමයි චෛත්‍යයක් නොමැති වීම. ඉතින් මේක ගොඩාක් ලොකුවට අපිට දැනුණ. ඒත් එක්කම පන්සලේ තිබුණු දේවල් පවා යම් තරමක් දුරකට ගරා වැටිලා තිබුණ. ඉතින් ඔයාලට දැක ගන්න පුළුවන් ප්‍රෝධිපාකාරයේ පවා කැඩී බිඳී ගොස් තියෙනවා. මුල් හැමතැනම තිබෙනවා පන්සලේ. ඉතින් පන්සල හරියට ආවරණය කරලා තිබුණේ නැහැ. හරියමං වැටක් ඉදි කරලා. ඉතින් මේ වගේ ගොඩාක් ලොකු අඩුපාඩු ගොඩක් සහිතව තමයි අපේ පන්සල තිබුණේ. ඉතින් එහෙම තිබුණු පන්සල උඩු යටි කුරු කරමින් ලස්සන පන්සලක් බවට මේ දැන් ඔබ දකින්න පන්සල බවට පත් කරන්න පින්වන්ත මහත්මයෙක් ඉදිරිපත් වුණා. ඉතින් මේ මහත්මයාගේ කුසල බලයේ පින් බලයේ නිසා අද අපිට ලස්සන පන්සලක් මේ විදිහට ලැබිලා තියෙනවා. ඉතින් පන්සලේ චෛත්‍ය වෙත පිවිසෙන පඩිපෙළට තීන්ත ගාලා පිනක් කරගන්න මටත් අන්තිම මොහොතේ හරි අවස්ථාවක් ලැබුණා. ඉතින් ඒක මට ලැබුණ ලොකුම අවස්ථාවක්. ඒකට මං හදවතින්ම විශ්වයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් අපේ පන්සලේ තිබුණු අඩුපාඩු ගොඩාක් නැති කරලා ලස්සන පන්සලක් බවට පත් කරන්න මෙච්චර දායකත්වයක් ලබා දුන්නු අයව අනිවාර්යෙන්ම සඳහන් කරන්න අවශ්‍යයි මම. ඉතින් මුලින්ම මේ පන්සල මේ විදිහට ඩෙවලප් කරන්න ඕන කියලා මේ තත්ත්වයට ගන්න ඕන කියලා කතා කරගත්තේ ඇත්ත වශයෙන් කිව්වොත් එහෙම මගේ මහත්තයාගේ අම්මා ආශාදිලානිගේ ඉස්කෝලේ කාලේ ආයුවෙක් තමයි රොෂාන් සමරතුංග කියන පින්වන්ත මහත්මයා. ඉතින් මේ රොෂාන් සමරතුංග කියන මහත්මයාගේ සම්පූර්ණ පෞද්ගලික ධනයෙන් තමයි මේ පන්සල මේ ආකාරයට ලස්සන කරේ. ඒත් එක්කම විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි අප විහාරයේ විහාරාධිපති මිහිඳුපුර කල්‍යාණවංශතිස්ස ස්වාමීන් වහන්සේ සහ විහාරාධිකාරී කටුකුරුන්දේ ගෞතම වංශතිස්ස ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් සහ මඟ පෙන්වීමෙන්. ඒත් එක්කම පන්සලේ දායක සභාවේ අසීමිත කැපකිරීමේ ප්‍රතිඵලයක් සමගම සියලු දෙනාගේ එකමුතුවෙන් තමා මේ වගේ පන්සල ලස්සන කරගන්න පුළුවන් වුණේ. මේ ඔයාලට දැක ගන්න තියෙන්නේ අපි සාමාන්‍ය චෛත්‍යක කොත පළඳවන්න තියෙනවා. ඒ වගේම කොත නිරාවරණය කරන්න තියෙනවා. ඉතින් මේවා අපිට හිතමනාප කරන්න බෑ. මේවත් එක්ක බැඳිච්ච දේවල් තියෙනවා අනිවාර්යයෙන්ම සිදු කළ යුතු. ඉතින් අපේ පන්සලට හදපු චෛත්‍ය කොත පළඳවීමට කලින් දවසේ රාත්‍රිය මේ ලෑස්ති වෙන්නේ ඇලි වෙනකම් පුලිස් සජ්ජායනයක යෙදෙන්න ස්වාමින් වහන්සේලා විසින්. ඉතින් මේක මං හිතන්නේ අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක්. ඉතින් අපේ පන්සලෙත් ඒ විදිහටම ලස්සනට ඒ වැඩේ කරන ආකාරය තමයි මම මේ වීඩියෝට අරගෙන තියෙන්නේ. Oh.
ඉතින් මේ හදන්නේ කොත නිරාවරණය කරන උත්සවයට සහභාගි වෙන්න පෙරහැරකින් පන්සලට පැමිණි අවස්ථාව. ඉතින් ඇත්තම වශයෙන්ම කිව්වොත් එහෙම කොත පරන්දන අවස්ථාවේදී මට වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද ඒ අවස්ථාවේදී මට පන්සලට යන්න බැරි වුණ නිසා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් කොත නිරාවරණය කරන අවස්ථාවේදී හරි ලස්සන දර්ශන කීපයක් දැක ගන්න පුළුවන්. මේ වෙලාවේ චෛත්‍ය කොත ආවරණය කරලා තමා තියෙන්නේ. ඉතින් අද මේ සියල්ලම පැමිණලා සිටින්නේ චෛත්‍ය කොත නිරාවරණය කොට ප්‍රථම වතාවට සියසින් දැක ගන්න තමන්ගේ පන්සලට අලුතෙන් ඉදිකරන චෛත්‍ය කොත මොන වගේද කියලා. ඇත්තනම කිව්වොත් සබහාදාමත් අපිට ආශිර්වාද කරා. මොකද මේ දවස්වල වැසි සහිත කාලගුණයක් වුණත් සබහාධර්ම හරි ලස්සනට මේ වැඩ ටික අවසන් වෙනකම් අපිට හරි ලස්සන පරිසරයක් සකස් කරලා දුන්න. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සනට අහස සකස් වෙලා තියෙන විදිහ. ඉතින් මම ඔයාලට කලින් කිව්වා කලින් අපේ පන්සලට ආව ගිය සෙනක ගොඩාක් අඩුයි කියලා. ඉතින් අද ඔයාලට දැක ගන්න පුළුවන් පන්සලට ඇවිල්ලා තියෙන සෙනක කොහොමද කියලා. ගමේ ඉන්න සියලු දෙනාම වගේ පැමිණලා තියෙනවා. ඉතින් ඒක ගොඩාක් ලොකු සතුටක්. මොකද මේ වගේ පන්සලක් ගරා වැටෙමින් තිබුණු පන්සලකට නැවත ප්‍රාණය දීම මහා පින්කමක්. ඉතින් ඒක වචන කරන්න බෑ. මේ කොත පැළඳවීමට සමගාමීව පුෂ්ප උපහාර, ගුවනින් පුෂ්ප උපහාර දැක්වීමට ඒ මහත්මයා අමතක කරේ නැහැ. ඉතින් ඔයාලට දැක් ගන්න පුළුවන් මේ ගුවනින් පුෂ්ප උපහාර දක්වන ආකාරය සහ මේ මොහොතේ ඔයාලට දැක් ගන්න පුළුවන් කොත නිරාවරණය කරන ආකාරය. කියන්නේ මාරම සිතට දැනෙන හැඟීම් කොහොමද කියලා ඇත්තටම වචන කාන්න තේරෙන්නේ. ඒ බෙඩ හඬ ඇහෙන සද්දෙත් එක්කම උඩින් ගොනින් මල් පෙති බිමට වැටෙනකොට, අලුතෙන් චෛත්‍ය කොත නිරාවරණය වෙනකොට, සීතල සුළඟක් හමාගෙන එනකොට හදවතට දැනෙන නිවීම සැනසීම කොහොමද කියලා දැනෙන්න නම් එතන ඉන්නම ඕනේ. ඉතින් මම හිතනවා මේ මම කියන දේවල් වලට මේක යම් කිසි දෙයක් හෝ දැකලා දැනෙනවා ඇති කියලා. ඇත්තට මේක මානම හැඟීමක්. ඉතින් හැමෝටම මේ අවස්ථාව දකින්න ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේක අපේ ගමට ඉතින් සතුට නොවේ කොහොමද මේ වගේ දවසක් උදා වුණා. බලන්නකෝ ඉතින් ලස්සන කොහොමද කියලා. බැලු බැල්මට හරිම ලස්සනයි නේද? ඇත්තටම චෝටි චෛත්‍යයක් වුණාට ඒක හරිම ලස්සන චෛත්‍යයක්. දැන් ඉතින් ඔයාලට දැක ගන්න පුළුවන් වෙන්නේ ඒ මහා පින්කමේ ප්‍රධාන පින්වත් මහත්මයා වෙන රොෂාන් මහත්මයා විසින් බුදුන්ට මුල්ම පූජාව සිදු කරන ආකාරය. මේ
වෙසක් පොහොය දවසේ ඇහි රොෂාන් මහත්මයා විසින් සිදුකරන ලද තවත් පින්කමක් තමයි අලුතෙන් ඉදි කළ චෛත්‍යයට ලබා දෙන ආලෝක පූජාව තමයි මේ වැඩි ආකාරයෙන් ආලෝක පූජාව ඒ මහත්මයා සිදු කළා. ඉතින් අපේ ගමේ මිනිස්සුන්ට සමහර අයට අලුත් අත්දැකීමක් වුණා මේක. ඒ වගේම එතන ඉඳන් ඒ දෙස බලාගෙන ඉන්නකොට හරිම ලස්සන හැඟීමක්, හරිම නිවිච්ච හැඟීමක්, මිනිස්සුන්ට ප්‍රශ්න අමතක වෙන මොහොතක් බවට ඒ මොහොත පත් වුණා. ඒ වගේම මේ සිටින සියලු දෙනාම වගේ එදා දවසේ පන්සලට පැමිණලා සිටියා. ඒක ඉතින් ගොඩාක් වැදගත්, මොකද අපි වගේ ගරා වැටමින් තිබුණු පන්සලක් මේ වගේ තත්ත්වයට ගෙනල්ලා මිනිස්සු හැමෝම රසන තැනක් ගෙනල්ලා ඒ වගේම මිනිස්සුන්ගේ හිත නිවන තැනක් බවට පත් කරපු රොෂාන් මහත්මයලා වගේ මහත්වරුන් මෙලොව තව තවත් පහළ වෙන්න ඕනේ. ඒ වගේ මේ මහත්මයාලට තව තවත් මේ වගේ පින් කරන්න තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ. ඉතින් අපේ පන්සලට මේ ලැබුණු දේ මහා මෙරක් වචන කරන්න බැහැ කොච්චරද කියලා. ඉතින් මේ ලැබුණු දේ තව තවත් දියුණු කරගන්න අපේ පන්සලේ සියලු දෙනා මේ වෙද්දී එකතු වෙලා ඉන්න. ඉතින් ඉස්සරහට තවත් ලස්සන වෙයි අපේ පන්සල, ඒක මට විශ්වාසයි. මේ හැම දෙයක්ම හැමෝගෙම එකමුතුවෙන් ඉස්සරහට ලස්සන පන්සලක් විදිහට මිනිස්සුන්ගේ හිත නිවන තැනක් බවට හැමදාම ලස්සන තියාගන්න අපි හැමෝම එකතු වෙලා ඉන්න. ඉතින් රොෂාන් මමට ආයෙත් පින්.